ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසම් සභාවේ සමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ। මේ අතර එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙනතෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබේ। මැතිවරණ කොමිසම් සභාවේ සභාපති නීතිඥ නිමල්ජී පුන්තිහේවා මහතා සඳහන් කළේ ඊයේ දිනයේදී ලිඛිතව අදාළ දැනුම් දීම සිදු කර ඇති බවය। මැතිවරණ කොමිසම් සභාවේ සභාපති නීතිඥ නිමල්ජී පුන්තිහේවා මහතා සඳහන් කළේ අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝවසින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය। ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිසම් සභාව විසින් ලබා දිය යුතුය। රජය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනවල යම් සේවාවක් සැපයීමට පෙර ඊට අදාළ ගෙවීම් සිදු කළ යුතු බැවින් ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීම සඳහා වැයවන මුදල් ලබා දෙනතුරු ඒවා මුද්‍රණය කිරීමට නොහැකි වන බව මෙලෙස මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී තිබේ।